අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත 20යි 21 අයවැය දෙවනවර කියවීම 3/2ක බහුතරයකින් සම්මතයි පක්ෂ 151යි විරුද්ධව 52යි බන්ධනාගාරයේ ඉන්න බදියුදීන් ගෙනාවේ නැහැ ප්‍රේමලාල් ගෙනාවා මේක වැරදි විපක්ෂයෙන් චෝදනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 16000 ඉක්මවයි මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවත් 19500 සීමාව ඉක්මවා යයි මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළට බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ගම්මාන 8කට සංචරණ සීමා මහ බැංකුවෙන් සහ කොළඹ වෛද්‍ය පීඨේනුත් ආසාදිතින් හමු වෙයි ऑक्सफर्ड सरसोविया निर्माणे करने कोविड मर्दन एन्नते प्रधानियां श्रीलंकी का कांतावा मात्र दी अतंगोटकत कोटिसिए कटा अधिक कुडू तोगे रहस्य रसा खेली बे महामोलकारु इटालिये पुलिसेन अकंडव परीक्षणे सियत तेवेनी ऐसे यादित पलादराई त्रिपुनामले सांबल्तियु कालपुए विनाशे वहां नतरकिरी मटे पलात आंडु कारुवरी ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත 2021 අයවැය දෙවන වර කියවීම 3/2ක බහුතරයකින් අද සම්මත වුණා අයවැයට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 52ක් පමණයි ඒ අනුව වැඩි ඡන්ද 99කින් අයවැය අද සම්මත වුණා ගරු කතානායකතුමනි ඔබතුමා පැහැදිලි පොරොන්දුවක් දුන්නානේ රිෂාඩ් බන්දිතුමා ගේනවා කියලා අනේක දැන් කිව්වා चंदे प्रकाश उत्साह प्रतिक्षेप कर शरत फोनसे कमे प्रेमलाल जयशेखर मंत्री मा कमती अनि कौद रिचार्ड ओके नेमे ने मेम पुनवाद पार्लिमेंट में बात आगे दे मंत्री तुमला इंदगंड पक्षव चंद 151 विरुद्धव चंद 52 ए अनु රුපියල් බිලියන 6860ක් මේ ආර්ථික අර්බුදයක් නෙමෙයිද යහපාල නාණ්ඩුව ගත්ත පරිප්පු කිලෝ එක 105යි සෞභාග්‍ය දැක්මේ පරිප්පු කිලෝ එක රුපියල් 200යි සමන්ටින් එක 180 රුපියල් දුන්නේ අපේ ආණ්ඩුව අවුරුද්දක් යනකොට 250යි සමන්ටින් එක සීනි කිලෝ එකක් රුපියල් 95යි දුන්නේ ගැසට් එකේ 85යි කඩේට ගියාම 120යි බීලුණුත් එහෙමයි 76ට තිබ්බ හාල් රටේ VS අන්න වැඩි වෙච්ච අවුරුද්දේ දැන් හාල් ටිකක් නෑ පොල් ගෙඩියක් ගන්න බෑ මේ 2020 වසරේ අපිට පූර්වකථනය කරන්න පුළුවන් විදියට අපි ඇස්තමේන්තු ගත කරපු වාර්ෂික ආදායමෙන් රුපියල් බිලියන 2000ක් වුණත් 1300 ඉක්මව ගන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා ණය ගන්නවයි කියන ඒ බිලියන 3000 ණය ප්‍රමාණය බිලියන 3500ක් දක්වා ඉහළ යාමට ඉඩ කඩ තියෙනවා දේශප්‍රේමීත්ව වනාහි දේශපාලන තක්කඩියාගේ අවසාන තිප්පලයි මේ ආණ්ඩුව දිහා බලනකොට මතක් වෙන්නේ ඒ කියමන දිගටම ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද ආයතනවල පඩි ගෙවන්න බෑ කුලි ගෙවන්න බෑ ණය ගෙවන්න බෑ බිල් ගෙවන්න බෑ බදු සහනයක් දීලා වැඩක් තියෙනවා ඒ ආදායමක් නැති තැනක ඒ නිසා තමයි අපි කියන්නේ සර් ෆේල් අපි ෆේල් නෑ අපි මොනතරම් සහන ප්‍රමාණයක් මේ රජෙන් දීලා තියෙනවද අපි ෆේල් නෑ
අපි පාස් මේ ඔක්කොගෙම තමුන්වන්සලා මේ අවුරුද්ද please wind up honorable member 2000 honorable member please wind up ඔබතුමාට හම්බුණාද නෑ නෑ ඔයා අරුජුර මහේස්වර් ගෙන් ඉල්ල ගන්න ගියා අපේ පැත්තෙන් ඉඳලා ගියා අපේ මන්ත්‍රීතුමිය ඔන්න යෝජනාවක් ගෙනා මොකද යෝජනාව ගංජා ගම යෝජනාව ගෙනාවා දැන් කරන්න යන්නේ හැම ගෙදරකටම honorable member please wind up තණ්ඩ දෙන්න යනවා මොකද අයවැය හිඟය පියවා ගන්න ඔන්න ලැජ්ජ නැති ආණ්ඩුවක්ද මේක සහරාන් මහදවල් මරාගෙන මෙරණකම් වගේ වගක් නැතුව හිටපු අසමත් භාවයේ පියවරු තමයි මේ සමත් අසමත් භාවය ගැන කතා කරන්නේ මේ අය අසමත් නිසා තමයි අවුරුදු 4 මාරකින් මේ රටේ ජනතාව ඉලපතෙන් ගහලා එලියට ඇදලා දැම්මේ ඒගොල්ල කොච්චර අසමත්ද කියනවා නම් ඒගොල්ලගේ අගමැතිතුමාද මේ පාර්ලිමේන්තුවේ ඇත්තෙත් නැහැ කොවිඩ් 19 එනකොට මේ අසමත් භාවයේ පියවරු අතේ නම් රාජ්‍ය පාලන සුක්කානම තිබ්බේ මේ රටට දෙයියන්ව පිහිටයි තව අවුරුදු 4කින් ප්‍රගතිශීලීවාදී නිර්මාණශීලී ආණ්ඩුවක් පිහිටවන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමගි ජන බලවේගය යටතේ කියන එක මං තමුන්නාගලට ඇඟිල්ල දික් කරලා කියනවා අනිවාර්යයෙන්ම අපි ආණ්ඩුව පිහිටවලයි ජනාධිපති වෙලයි පස්ස බලන්න කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාසල මම ප්‍රකාශ කරනවා hina wendayak naha oka thama satya vipaksha nayaka tumage dakunu ata e kale api dakka me ekola aandu kale proton natu kanne kiwwa neida wena monada koskola kanne kiwwa e e aya ada kiyenawa korla pitin amu maalu kanne kiyala kallu salli sudu karala kudu salli api oge kedana karala ne korla pitin diwaran aamaneta pat karapu dilipa wedarachi sajidya dakunu ata uno deiyagame pidai me aanduwata rupiyal 5000 taama di ganna beri nan kohomada 2021 edi corona wasangatayat ekka aarthikiya hasuruwanne दूषित සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා පුළුවන් නම් ජාතික සමගි බලවේගෙන් එකක් ගන්න කිව්වා සමගි බලවේගයේ ලේකම්මාවා කයනා බ්‍රිතාන්‍ය මහරජින මෙහාට ගෙනාවා අපි අභියෝග වලට මූණ දෙන එක අපිට පුරුදුයි ඉතින් මේ අභියෝගයත් අපි ජය ගන්නවා මේ අභියෝගයේ වෙනුවෙන් වෙනමම මුදල් වෙන් කිරීමක් අවශ්‍ය නැහැ අපිට බෙන් කරලා තියෙන මුදල් වලින් අපිට මේ වැඩ කටයුතු කරන්න පුළුවන් ඒතර මේ අය කියනවා සහන දුන්න මදි කියනවා අපි දෙන්න තිරසාර සහන විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් එකම කරුණ සම්බන්ධයෙන් කෙටි කාලයක් තුලදී නැවත නැවතත් කොවිඩ් 19 පිළිබඳ ප්‍රශ්නයක් සභාභිමුඛ කිරීම සුදුසු නොවන බවට කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමි. මම මේ ප්‍රශ්නය කවදාවත් මීට ඉස්සෙල්ලා අහලා නැහැ. දැන් ඔබතුමාල පාරක් 27-2 සීමා කරා. ප්‍රශ්න අහන අයිතියක් නැති කරන්න දෙන්නේ. ඔබතුමා ප්‍රශ්න තුනකට උත්තර ලැබුණ නැහැ කියලා කිව්වා. එකක් එක ප්‍රශ්නයකට චන්න ජයසුමන අමාත්‍යවරයා එදා පැහැදිලි පිළිතුරක් දුන්නා. එන්නත සම්බන්ධ ප්‍රශ්නේදී ඊයේ නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා මේ සභාව තුල පැහැදිලි පිළිතුරක් දුන්නා. නෑ. මේ සභාවේ හැල්ලුවට ලක් කිරීමේ ප්‍රයත්නයක් තියෙනවා නම් කරුණාකරලා සම්පූර්ණයෙන්ම වැරදි කරු කතානායකතුමනි. එහෙම භාවිතා කරන්න එපා කියලා තමයි මට කියන්නේ. නෑ ගරු කතානායකතුමනි ඒක වැරදි. ඔබතුමා මේ සභා ගර්භය තුලත් භාෂණේ නිදහස සීමා කරන්න යන්නේ. එහෙම කරන්න එපා ගරු කතානායකතුමනි. එහෙම සීමාවක් කරන්න නෑ මේ ප්‍රශ්නේ අහන්න පිටිද දැන්. දැන් ගරු කතානායකතුමනි මෙතුමා බොහෝ පැහැදිලිවම සභාගත කරා මෙතුමා කලින් අහපු දෙන පහලා දෙන ප්‍රශ්නේ. ඒතර ඒ ප්‍රශ්නේ නෙමෙයි දැන් මේ කොවිඩ් සම්බන්ධ වුණාට කොවිඩ් කියන්නේ එක ප්‍රශ්නයක් නෙමෙයි ගරු කතානායකතුමනි. කොවිඩ් යටතේ ප්‍රශ්න ගණනාවක් තියෙන අද රටේ දින ප්‍රධානම ප්‍රශ්නේ මේක. පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකරමින් ඔබතුමා කරන අසාධාරණේ નિවරදි කරන්න. මේ යුද්ධ තියෙන කාලේ හැමදාම යුද්ධ කරලා ඇහුවා. කොවිඩ් ඉවර නැහැ. කොවිඩ් ගැන අපිට හැමදාම වුණා ප්‍රශ්න කරන්න අයිතියක් තියෙන. ප්‍රශ්න අහන එක සීමා කරන්න හේතුව මොකද? අපි දැක්කේ නැහැ මේ වගේ. කිසිම සීමාවක් නැහැ ප්‍රශ්නේ. නෑ නෑ අටයි අහන්නේ දැන්. මමත් අහන්නේ කොවිඩ් නම් ගරු ඇමතිවරයාට ඒ එකම ප්‍රශ්නේ වුණත් හයිෂා විතාරණ අන්තිතුමා අහන කොවිඩ් ප්‍රශ්නත් උත්තර දෙන්න වෙනවා. චමින්ද විජයසිරි අහන ප්‍රශ්නත් උත්තර දෙන්න මම දන්න හැටි. රජේ නොහැකියව වහන්නද මේ ඔබතුමා මේ අලුත් නීති නීති ගේන්නේ. ඇයි ඇයි අපිට අයිතියක් නැද්ද මේ වැක්සින් එක ගැන ප්‍රශ්න කරන්නේ? ඒක මට අදාළ නෑ. ඔබතුමා මට අදාළ නැත්තේ කරුණා කරනවා ඉදමනේ. මේ ඔබතුමාට මේ ප්‍රශ්නය අහන්න වෙනම දවසක අපි අවස්ථාව දෙනවා. මේ රටේ යම් කණ්ඩායමක් මේ වැක්සින් එක ගහගෙන ඉන්න නිසා මේ රටේ පොදු ජනතාවට වැක්සින් එක ගහන එක ගැන කතා කරන එක ඔබතුමාල වැඩක් නෑ කියලා තීන්දු කරනවාද? මොනතරම් පොයින්ට් ඔෆ් ඕඩර් කතා කරත් පොයින්ට් එක තියෙන්නේ මේ කොවිඩ් එකක් ගැන මිසක් වෙන පොයින්ට් එකක් නෑ. ඕනරබල් ස්පීකර් හැස් ගිවන් ද රූලින්. නන් ඔෆ් යෝල් කන් නන් ඔෆ් යෝල් කන් චේන්ජ් ඉට්. I challenge you. පටු විදියට හැසිරෙන්න එපා. ඔබලාගේ නායකයෝ පක්ෂ නායක කමිටුවට අවිල එකඟ වෙන දේවල් දන්නේ කියන මන්ත්‍රීවරු නැගිටලා. මේක
හැමදාම උදේට නැගිටලා වෙලාව නාස්ති කරනවා කතානායකතුමාගේ නියෝගයේ අභියෝගයට ලක් කරන්න බෑ අපි දැක්ක පහුගිය කාලේ කැලෑනියදී ක්‍රියාත්මක වෙච්ච ආකාරය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග තියෙන පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තියෙනවා ඒ අනුව තමයි තමුන්නාංශේ තීන්දුව දෙන්න ඕනේ තමුන්නාංශේ සියල්ලට පටහැනිව තමුන්නාංශේ නෝන පෞද්ගලික තීන්දුව දේශපාලන තීන්දුව දෙන්න බෑ කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන්න කතානායකතුමනි මේ විපක්ෂ නායකයාගේ අයිතිය දෙන්න මම තීන්දුවක් දීලා තියෙනවා ඒ තීන්දුව වෙනස් කරන්නේ නැහැ මේ හින්දා අපි සභාවේ කටයුතු කරගෙන යනවා මාතර වැලිකම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ දින සමත් වුණා. මෙම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 100 ඉක්මවන බවයි පොලිසිය සඳහන් කළේ. ඉතාලියේ සිටින පුද්ගලයෙකු මුහුදු මාර්ගයෙන් මෙම මත්කුඩු තොගය මෙරටට ගෙන්වා ඇති බවටද මේ වන විට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මේ වැටලීම ඇත්තටම මාස 5ක කාලයක් ආවේශන රාජකාරී සිදු කරන්නට වුණා බුද්ධි නිලධාරීන් ඒ වගේම ඔත්තුකරුවන් යොදවලා මේ ආකාරයේ වැටලීමක් කිරීමට එහි ප්‍රතිඵලයක් හැටියට ඊයේ සවස් කාලයේදී වැලිගම පොල්ලතුමෝදර ප්‍රදේශයේදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා මේ අත්අඩංගුවට ගත්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය මේ කොරෝනා වසංගතය දෙවෙනි වතාවේ ආරම්භ වුණාට පස්සේ අත්අඩංගුවට ගත්ත වැඩිම මත්ද්‍රව්‍ය විශේෂයෙන්ම මේ ගැන විමර්ශනය කිරීමේදී දැනට ඉතාලියේ පදිංචිව සිටිනයි පවසන රද්ගම ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් මේ ජාත්‍යන්තර වශයෙන් මේ ජාවාරම මෙහෙවලා තියෙන බවට තොරතුරු තියෙනවා අපි ඒ ගැන ජාත්‍යන්තර පොලිසියත් ඒ වගේ මද්‍ර විනාශ කාර්යාංශයේත් අනිකුත් ආයතනවල සහාය ලබාගෙන ඔහු ගැන පරීක්ෂණ පවත්වනවා මාස 5ක් තිස්සේ කරපු ආවේශන රාජකාරිවල ප්‍රතිඵලයක් හැටියට කිලෝ 100කට ආසන්න මෙම හෙරොයින් වර්ගයේ මද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනු ලැබුවා අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මුහුදු මාර්ගයෙන් මේ මද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබෙන්නේ අත්අඩංගුවටගත් පුද්ගලයින්ගෙන් එක් පුද්ගලයෙක් මෙම මද්‍රව්‍ය තොගය ගෙන ආ බවට සැක කරන පුද්ගලයෙක් බවටත් අනාවරණය වෙලා තියෙනවා මේ අත්අඩංගුවටගත් පුද්ගලයින් 3 දෙනා එකයි කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක් වයස ඇති පුද්ගලයෙක් ඔහු ඔහුගේ වැගන්ආර් වර්ගයේ මෝටර රථයක්ද සමග මේ මද්‍රව්‍ය තොගයට අදාළව අත්අඩංගුවට ගත්තා අනික් තැනැත්තා පොල්ලතුමෝදර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක් දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33ක තවත් පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ ගැන තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 257 දෙනෙකු පිළිබඳ තොරතුරු අද පස්වරු 6 පමණ වන විට වාර්තා වුණා. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ COVID පොකුරට අයත් ආසාදිතින් සංඛ්‍යාව 16,000 ඉක්මවා යද්දී මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 19,500ක් ඉක්මවා ගියා. කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 17 දෙනෙකු කළුතර අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අටලුගම ප්‍රදේශයේ ඊයේ දින සිදු කළ අහඹු PCR පරීක්ෂණ වාර්තා අතුරින් එහෙත්වෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8ක් සඳහා සංචරණය සීමා කිරීමට තීරණය කළ බවයි කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදේ රත්නායක මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මේ වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 864 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී සිය කුඩා බිරිඳා දොරගෙන රෝහලෙන් පලා ගිය කාන්තාව සොයා ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කළා. අදාළ කාන්තාව සිය පුතු ඇහැලියගොඩ යාය ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක දමා ගොස් තිබූ අතර ඇය එම ප්‍රදේශයට ගමන් කර තිබීම හේතුවෙන් ඇගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. පලාකිය මෙම කාන්තාව සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් ද පත් කළ අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන බන්දනාගාර ගතව සිටියදී IDH රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ. නැති වෙලා තියෙන්නේ තුවාය. 10 හැමාරෙන් පස්සේ තමයි මේක වෙලා තියෙන්නේ.
මෙම කාන්තාව සොයා ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය අපේක්ෂා කරනු ලබන අතර ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් හදිසි ඇමතුම් අංක 0112 43333 හෝ 119 ක්ෂණික දුරකථන අංකය හෝ පොලිස් මූලස්ථානයේ 0112 42 11 11 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ටාශයේ ඉල්ලා සිටින්නේ. කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් දෙදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ ජාතික රෝහලේ සායනික කටයුතු සඳහා සහභාගී වූ වෛද්‍ය සිසුන් අතුරින් මෙලෙස සිසුන් දෙදෙනෙකු ආසාදිතින් බවට තහවුරු වී ඇති අතර බලධාරීන්ගේ නොසලකිල්ල මිට හේතු වී ඇති බවයි. කුරුපිට බන්ධනාගාරයේ තවත් රැඳවියන් 13 දෙනෙකුද කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිතව අලුතින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 63. මේ වෙන විට සමස්ත බන්ධනාගාර කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාවද 617 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට රැඳවියන් 578ක් හා නිලධාරීන් 39ක්ද ඇතුළත් බවයි බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකා මහබැංකුවේ සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් වෛරසයේ පැතිර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු කඩිනම් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහබැංකුව විසින් ගෙන ඇති අතර මහබැංකුව ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනා ඊයේ දින සිට සති දෙකක කාලයක් නිවසේ සිට සේවා සපයනු ඇති බවයි මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. වරකාපුර නගරයේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි දැඩි අවධානම් කණ්ඩායම් හා අවධානම් චර්යාවන් සහිත පුත්කලින් 52 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 74 වන මරණය ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 77 පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින ජනතාවට අවශ්‍ය ආහාර පාන ලබා දීමට රජය වහා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද මේ අවස්ථාව වන විට කොළඹ නගර බල ප්‍රදේශයේ විශේෂයෙන්ම උතුරු කොළඹ මැද කොළඹ බොරැල් ආශ්‍රිතව ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින. COVID-19 නිසා ඒ බල ප්‍රදේශ ලොක්ඩවුන් එකකට පත් වී තිබෙන මොහොතක විශේෂයෙන් මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට ජීවනෝපාය අහිමි වෙලා ආදායම් මාර්ග අහිමි වෙලා තමන්ගේ ආහාර අවශ්‍යතාවයන් සපයා ගන්නට බැරි ඉතාමත්ම සෝචනීය තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. රජයෙන් මම ඉල්ලීමක් කරනවා මේ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ආහාර පාන සපයන්නට වහාම කටයුතු කරන්න. දැනට රජෙන් ලබා දෙන රුපියල් 5000 ආධාරය කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ බල ප්‍රදේශයේ ජනතාව අද කුසගින්නෙන් පෙළෙනවා. ඔබ සියලු දෙනාම හිතක් පපුවක් ඇතිව හදවතක් සහිතව කටයුතු කරලා මේ දුක්ගින්නෙන් පෙළෙන ජනතාවට පිටක් වන්න. එසේ කෙරෙන තාක්කල් සමගි ජන බලවේගයේ අපි පොදු ජනතාවත් සමග එකට හිටගන්න. පැලියකොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත කොවිඩ් පොකුරක් නිර්මාණය වීම හමුවේ දිවයිනපුරා මත්ස්‍ය පරිභෝජනය සඳහා පැවති ඉල්ලුම සීග්‍රෙන් පහත වැටුණා. කෙසේ වෙතත් වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයින් පෙන්වා දෙන්නේ හොඳින් පිසු මත්ස්‍ය පරිභෝජනය හමුවේ වෛරසය ආසාදනය වීමක් සිදු නොවන බවයි. මේ අතර මහජනතාවට මෙය තහවුරු කිරීමට විවිධ පාර්ශවයන් විවිධ උත්සාහයන්ද ගනු ලබනවා. පැලියකුඩ මාළු වෙළඳ සංකීර්ණයේ සිටි ඇතැම් මාළු වෙළඳුන් සහ මාළු මිලදී ගැනීමට පැමිණි පිරිසට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග එම වෙළඳුන්ගේ මාර්ගයෙන් සහ මාළු මිලදී ගැනීමට පැමිණි පිරිසගෙන් ප්‍රදේශ රැසකට වෛරසය පැතිර ගියා. එලෙස වෛරසය පැලියකුඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කේන්ද්‍ර කරගෙනමින් රට පුරා ව්‍යාප්ත වීමත් සමග ඇතැම් ජනතාව මසුන් මිලදී ගැනීම පවා ප්‍රතික්ෂේප කළේ මත්ස්‍ය මතු පිටින් වෛරසය පැතිර යන බවට මත පළවීමත් සමගයි. ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක දිවිවරයින් තම මත්ස්‍ය වෙළඳාම සිදු කර ගැනීමට නොහැකිව ඉතාමත් අසීරු තත්වයකට පත් වූ අතර රජය ඇතුළු දිවිවර සංස්ථාව මැදිහත්ව ඇතැම් ප්‍රදේශවල දිවිවරයින්ගේ මසුන් මිලදී ගැනීමට පවා කටයුතු කරනු ලැබුවා. එවන් පසුබිමක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්
ජනතාව තුළ මසුන් මිලදී ගැනීම දිරිමත් කිරීමේ අරමුණින් නිවේදනයක් ද නිකුත් කළ අතර එෙහිදී සඳහන් කර තිබුණේ පිසු මාළු අනුභව කිරීමෙන් කිසිසේත්ම වෛරසය ආසාදනය නොවන බවයි. මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන දිලිප වෙදාරච්චි මහතාද මසුන් ආහාරයට ගැනීමට බිය නොවන ලෙස මහජනතාව දැනුවත් කරමින් මෙලෙස ක්‍රියා කළා. මේ අතර මෙවන් තත්වයක් තුළ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් රණසිංහ මහතා මීරිගම නගර මැදේ පිහිටි මත්ස්‍ය වෙළඳ සැලකට පැමිණ මත්ස්‍යයින් මිලදී කෙන පිස ආහාරයට ගැනීමෙන් වෛරසය ආසාදනය නොවන බව මෙලෙස පෙන්වා දුන්නා. සෙල්සියස් අංශක 70ක උෂ්ණත්වයකට මාළු පිස ආහාරයට ගැනීමෙන් මත්ස්‍ය මතුපිට වෛරසය රැඳී තිබේ නම් එය විනාශ වන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කොරෝනා වෛරස් පවුලේ ඝන පහක පමණ වෛරස් පවතිනවා. එය ශීරපායින්ට සහ පක්ෂීන්ට පමණක් ආසාදනය වෙන බව සොයාගෙන තියෙනවා. මත්සුන්ට මෙය වැළඳීමට කිසිසේත්ම ඉඩකඩක් නැති බවයි දැනට පවතින දැනුම අනුව පැවසිය හැක්කේ. සෙල්සියස් අංශක 70කට වඩා වැඩි උෂ්ණත්වයේදී මේ වෛරස් එක විනාශ වෙනවා. ඉතින් අපි දන්නවා ලංකාවේ ඉවුම් පියුම් කටයුතු වලදී අමුයෙන් කවුරුත් කන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සෙල්සියස් අංශක 70 නෙමේ 100 දක්වා උෂ්ණත්වයකදී මාළුන් සීමේ කටයුත්තේදී සිද්ධ වෙන්නේ තෙලෙන් බදිනවා නම් ඊටත් වඩා ඉහළ උෂ්ණත්වයකට රත් වෙනවා. ඒ නිසා නිවැරදි ආකාරයට පිසු ආහාරයක් අනුභව කිරීමෙන් කිසිලෙසකින්වත් මේ රෝගය වැළඳෙන්න අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ නිසා අනිසි බය බියක් ඇති කරගත යුතු නැහැ. මස්ස අනුභවයට ත්‍රිකුණාමලය සාම්බල්තිව් කලපුවේ සිදු වූ මහා පරිමාණ පරිසර විනාශයක් පිළිබඳව සියත තෙවෙනි ඇසතුලින් අපවස්ථා කිහිපයකදීම තොරතුරු අනාවරණය කළා. එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මේ වන විට සියත තෙවෙනි ඇසට හැකියාව ලැබී තිබෙනවා. මෙම වසරේ පසුගිය ජූනි මාස 17 වනදා සියත තෙවැනි ඇස සිදු කළ අනාවරණයයි මේ. ත්‍රිකුණාමලය සම්බල්තිව් කලපුවට සිදු වී ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳව අප ඒ දින ඔබට තොරතුරු වාර්තා කළා. සම්බල්තිව් කලපුව ත්‍රිකුණාමලය නිලාවේලි මාර්ගයේ ත්‍රිකුණාමල නගරයේ සිට කිලෝමීටර් 4ක් පමණ එපිටින් උතුරට වන්නට පිහිටා තිබෙනවා. එය ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ වූ අපූර්වතම පරිසර පද්ධතියක්. මෙම කලපුව තුළ ඉතා දුර්ලභ ගණයේ කඩුලාන ශාක මෙන්ම මත්සීන් බෝ වීමට හිතකර ජලජ ශාක සහ පාසි වලින්ද සමන්විතයි. අතිශය වටිනා සහ සංවේදී පරිසර කලාපයක් වන මෙම සම්බල්තිව් කලපුවේ අනවසර ඉදිකිරීම් ඡයටම සිදු වූ බැවින් මෙම කලපුවට එල්ල වූයේ දැඩි තර්ජනයක්. 2017 වසරේ සිට මෙහි විවිධ ඉදිකිරීම් සඳහා අවසර ලබා දී ඇති අතර ඇතැම් ඉඩම් පෞද්ගලික හිමිකරුවන්ගේ යයිද පවසනවා. පරිසර සංවේදී කලාපයක මෙලෙස පෞද්ගලික හිමිකරුවන් වෙත ඉඩම් ලැබී ඇත්තේ කෙසේදයි ඒතා පුදුම සහගතයි. දිනෙන් දින වසර කිහිපයක් පුරා විනාශ වෙමින් පැවති සම්බල්තිව් කලපුවේ ඛේදවාචකය පිළිබඳව අප නිරන්තරයෙන් සිදු කළ අනාවරණයන් සමග ඊට ඍජු ලෙස මැදිහත් වෙමින් මේ පිළිබඳ සුවබැලීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ දින කටයුතු කළා. ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ විශේෂ රැස්වීමක් කැඳවමින් ත්‍රිකුණාමලය සම්බල්තිව් කලපුව යන වසර ඉදිකිරීම් ඉවත් කර එම පරිසර සංවේදී ප්‍රදේශය වනජීවී කලාපයක් ලෙස ගැසට් කිරීමට කටයුතු කරන ලෙසටයි ආණ්ඩුකාරවරිය මෙහිදී බල දහරින්ට නියෝග කළේ. සම්බල්තිව් කලපුව සම්බන්ධව මාධ්‍ය හරහා නිතරම අපව සහ රටව දැනුවත් කරමින් කළ සේවයට අපි ඉස්සලාම ස්තුතිවන්ත වෙනවා. ඊයේගත ප්‍රධානම තීරණය තමයි සම්බල්තිව් කලපුව අවට සම්පූර්ණම වන සංරක්ෂණය ගැසට් කිරීමට. එතකොට මේ වන සංරක්ෂණයට ගැසට් කිරීමත් සමග නැවත වතාවක් මෙහෙම මේගොල්ලන්ට අවසර ලැබෙන්නේ නැහැ සංවර්ධන කටයුතු හෝ කිසිම දෙයකට. නමුත් අපි
ඊයේම කණ්ඩායමක් ඇරියා සම්පල්තිව් කලපුවට කණ්ඩායමක් යවලා ඒ කණ්ඩායමට සෑම ආයතනයකම නියෝජනයත් සමග තමයි මේ කණ්ඩායම ගියේ මේ කණ්ඩායමේ නිරීක්ෂණයට අනුව තාම පාරත් අස කලපුවේ ගොඩ කිරීම වෙලා තියෙන පාර අසබඩව පමණයි බොහෝ තැන්වලට පුද්ගලික අයටි දෙනුත් තිබිලා තියෙනවා ඒවට හානියක් නොකරගෙන අපිට පාත්වේස් වගේ හදලා සම්පල්තිව් කලපුව අවට අවටින් පාත්වේ එකක් හදලා ඒ හානියට පත්විච්ච තැන්වලට නැවත වතාවක් මැන්ග්‍රෝව් බබලා නැවත වතාවක් කලපුව ආරක්ෂා කරන ක්‍රියාමාර්ගයට යන්න පුළුවන් මෑත කාලයේ වැඩදි විදිහට මේවට අවසර ලබා දී අය ඉන්නවා නම් අපි ඔවුන්ට විනයානුකූලව නීති රීතිත් ගන්නවා අපි ඒක ඊයේම තීරණය කරා ආණ්ඩු කාර්යවරිය විසින් ලබා දුන් මෙම නියෝගයන් එලෙසම ක්‍රියාත්මක වනවාද මෙම සම්බල් දියු කලපුව ආරක්ෂා කර ගැනීමට නිලධාරීන් කටයුතු කරන්නේ කෙලෙසද යන්න පිළිබඳවත් තව දුරටත් සියත තෙවැනි ඇස අවධානයෙන් එම පොතත් සමගින් අප රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබෙන් සමු ගන්නවා www.siyathanews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න යලිත් හමුවම හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති තුලින් සුබදායි රාත්‍රියක්